Good morning. Can I talk to Miss Dahemi, please? ओ कथा करना क्या ना? Miss ओहें कथा कर लेती बस software quotation वाले टो मामा apply करा माटा पुलवंद विस्तर डिका कथा कर गान डे Miss वहाँ बिन मेहमाई अभी supply select कर गान ने कांग सेट डिका कीन्ने बनो आ इड पासे कथा कर गान पुलवंद वैडे गाना මෙහෙමයි මිස් මගේ අදහසක් තියෙනවා ඊට කලින් මිස්ලට ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් දෙන්න ඒක මිස්ලගේ කම්පැනි එකටත් වාසියක් ඒකයි මං කියන්නේ ඕකේ මම ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාන්නම් Hello miss I am Rangajeeva nice to meet you කියන්නකෝ ඔයාගේ ප්ලෑන් එක මිස් කලබල වෙන්න එපා මාරසිංහ මන්ත්‍රීතුමාගේ වැඩවලට ලැබෙන ප්‍රතිපාදන වලින් සැලකිය යුතු ගානක් මන්ත්‍රීතුමාගේ මේ කම්පැනි එකට බැර වෙනවා ඒක කොහොමද වෙන්නේ කියන එක ඇකවුන්ටින් හෙඩ් හැටියට මිස් දැනගන්න ඕනේනේ එහෙම නේද තමස කවුද සොෆ්ට්වෙයාර් ගැන අහලා මේ ආවේ මේකටද කලබල වෙන්න ඕනේ නෑ මිස් මේ කම්පැනිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ කියන එක මං හොඳටම දන්නවා මට දැනගන්න ඕනේ ඒ සල්ලි කම්පැනියට බැර වෙන්නේ කොහොමද කියන එක. කරුණාකරලා සිකියුරිටි එකට කතා කරන්න කලින් මෙතනින් යනවා. එහෙම නෙමෙයි මිස් අහන්නකෝ. සිකියුරිටි? එතකොට මන්ත්‍රීතුමාගේ පැත්තෙන්ද කියන සල්ලි වලට විපක්ෂයට සපෝට් කරන එක සාධාරණද මැඩම්? හරි. තමසට බලනවා දැනගන්න ඕනේ. පළවෙනි වතාවට වැඩේ කරන්න ගියාට ඒ වැඩේට ඕන කරන පසුබිම හදා ගන්න ඕන කොහොමද කියන එක රංගජීව හරියටම දැනගෙන හිටියා. මේ වෙද්දි රංගජීව තමන්ට ඕන කරන හැම දෙයක්ම මොකක්ම හෝ විදිහකට කරගෙනයි තිබුණේ. ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රශ්නෙදිත් දෙමව්පියෝ එකතු කරලා හැමෝටම දැනෙන විදිහ උද්ඝෝෂණයකුත් මද්දලව්ව සංවිධානය කරවන්න රංගජීව පියවර ගත්තෙත් මේ හැම පැත්තම හොඳට හිතලා බලලා. එතෙන් කොහොම හරි දවස් කීපයක් ගත වෙද්දී රංගජීව බලාපොරොත්තු වෙන විදිහම ආරාධනාවක් රංගජීවට ලැබුණා. हेलो मिस्टर रंगजीव ओ कथा करना रंगजीव महात्म्य मम सुरेखा राश एफएम चैनल के टॉक प्रोग्राम के मंग हितनवा रंगजीव पे प्रोग्राम के गन दान्न मैति कियला ओ मंग हन प्रोग्राम एकक नेक्स्ट वीक के अपे प्रोग्राम एकट इनवाइट करन तमा रंगजीव रे कथा कले रंगजीव केमति नम अपडे रिप्लाई एकक देन्न ओ प्रश्नयक नहा मटा इन्न पुलुवा थैंक यू श्योर थैंक यू वेरी मच මචං රංගජීවයා උඹට කිසිම දෙයකට මේ බය වෙන්න ඕනේ නැහැ උඹ කිව්ව විදිහම මේ වෙනකල් මේ වැඩ ටික කරලා තියෙනවා එතකොට මේ වැඩේ ඉවරුණු ගමන්ම ස්ටුඩියෝ එකෙන් එළියට එද්දිම උඹට සේෆ්ටි පොට් එකක් මම මේ හදලා තියෙන්නේ ඒක ඕනේ කරන විදිහට මම වැඩේ සෙට් කරලා තියන්නම් එතකොට වැඩේ හරිනේ Thank you බම්මලිත් සිරි උඹේ උදව් කරන්නේ මට විතරක් නෙමෙයි බා හොඳට මතක තියාගනින් උඹේ උදව් කරන්නේ රටටම තමයි
මේ විදිහට රංගජීව ගෙදරින් පිටත් උනේ තමන් වටේ තියෙන සිටුේෂන් එක තමන්ට ඕන කරන විදිහටම හදාගෙන රංගජීවගේ ඇඟේ තිබුණේ ලොකු මොරාල් එකක් තමන්ගේ අම්මට උණු බලහත්කාරකම් ඒ වගේම තමන්ගේ තාත්තටත් උණු ඉරණම සිහියට එන්න එන්න ඒ මොරාල් එක තවත් වැඩි වුණා මේ වෙනකොට ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් ගොඩක් වෙලා ගිහින් තිබුණා ප්‍රෝග්‍රෑම් එකේ අවසානයේට ලං වෙන්න රංගජීවගේ ස්වරය පොඩ්ඩක් ඉහළ ගියා හැබැයි ඒ ඉහළ ගිය ස්වරය ඇතුලේ බය කියන දේ නම් ගෑවිලාවක් තිබ්බේ නැහැ මේ විවෘත බවත් එක්කම තමන් මෙච්චර කාලයක් වහන්සි වෙලා හොයාගත්තු මාරසිංහ මන්ත්‍රීතුමාගේ මුළු පැටි කිරියම සාක්ෂිත් එක්කම රංගජීව ඉදිරිපත් කළා මේ හෙලෝ ස්ටුඩියෙන් එලියට ආවම බස් හෝල්ඩ් එකට අඩි 5කට විතර ඉස්සරහින් සීට් 100ක් තියෙනවා. ඒක නවත්තලා තියෙන හෙල්මට් එකකුයි අතුරයි එක්කම ඒක අරගෙන කෙලින්ම බොරලස් ගොමුවේ ගෙදරට වර වෙන කොහෙවත් යන්න එපා ඈ. මන්ත්‍රීතුමා ඔන්න මන්ත්‍රීතුමා කිව් විදිහටම වැඩේ කළා හැබැයි හිතන්න එපා මන්ත්‍රීතුමාට බයයි මම මේ වැඩ බාරගත්තා කියලා සිද්ධියට වැඩි කර විදිහට මම අතුරට යනවා අදහෙටම යනවා එහෙනම් පුරොන්දු විදිහටම සැලකිලිටික ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඔව් අන්තිමට රංගජීවගේ නංගි මේ ලෝකේ තනි වුණා ඉතින් මම මේ විදිහට අපේ කතාවට තිත තියන්නම් හැබැයි හොඳට මතක තියාගන්න මේ කතාව අපේ සමාජයේ ඕන තරම් දකින්න ලැබෙන හැබැයි කිසිම කෙනෙක් ඇස් දෙක අරලා බලන්න පෙළඹෙන්නේ නැති සත්‍ය බැතිකඩක් කියන එක. ඉතින් ඔයාටත් පුළුවන් නම් මනසින් මේ දේවල් දකින්න උත්සාහ කරන්න. වැරදියට තේරුම් ගන්න එපා මං කියන්න හදන්නේ ඔයාට තවත් රංගජීව කෙනෙක් වෙන්න කියලා නම් නෙවෙයි. හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරන්න කියලා. මොකද එහෙම වුණොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුංචියට හරි වටක් දායක වෙන්න පුළුවන් මේ. ඉතින් ඔබට ජය වේවා.